සිංහල ගීක් චෝ එකට එහෙම නැත්නම් චොනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මොබයිල් ෆෝන් ෆොටෝග්‍රැෆි කියන්නේ මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. ඔයාලා හැමෝගේම මතේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. මොනවා හරි සිද්ධියක් දැක්ක ගමන් අපිට ස්මාර්ට් ෆෝන් එකේ කැමරා ඇප්ලිකේෂන් එක ඕපන් කරලා ෆොටෝ එකක් කැප්චර් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් එක එක ප්‍රමාණවල සෙල්ෆි කැමරා වගේම බෑක් කැමරා අපි පාවිච්චි කරනවා වගේම ඔයාලා දැකලා ඇති DSLR කැමරාස් වල මේ ලෙන්ස් එකක් දානවා. මේ ලෙන්ස් එකෙන් පුළුවන් මේ Tamanට පේන දේවල් කැමරා එක හරහා අපිට කැප්චර් කරන්න පුළුවන් දේවල් වල පේන විදිය වෙනස් කරන්න. ඉතින් නිකමට හිතලා තියෙනවද ස්මාර්ට් ෆෝන් එකටත් මේක පුළුවන්ද කියලා. ඔව්. මේ වෙනකොට එක්ස්ටර්නල් ලෙන්සස් අපිට අපේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරා එකට දාන්න පුළුවන්. අතර මේ මංගාව තියෙන්නේ Huawei එකෙන් මට එවපු gift pack එකක්. ඔයාලට පේනවා ඇති මේක ඇතුලේ lens kit එකක් තමයි තියෙන්නේ. ඉතින් Huawei එකෙන් මට මේක එවලා තිබුණාට ඔයාගේ ඕනම ස්මාර්ට් ෆෝන් එක කැමරා එකක් එක්ක මේක compatible. ඕනම ස්මාර්ට් ෆෝන් එක කැමරා එකකට මේක දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා සාමාන්‍ය ෆොටෝ capture කරනවට වඩා ගොඩක් ලස්සන ෆොටෝ, අමුතු ෆොටෝ capture කරන්න ඔයාලට මේ lens kit එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ වගේම lens kit එකට අමතරව තවත් දේවල් කීපයක් මේ package එකේ අඩංගු වෙනවා. ඉතින් අද අපි මේක ගැන කෙටියෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මම මේක අද ඔයාට ටැග් දක් විදිහට නොමිලේ ලබා දෙන්නත් සූදානම් වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම මේක ගැන දැනගන්න කලින් අනිවාර්යෙන් YouTube එකට ගිහිල්ලා චොනුක්ස් බ්‍රෝ කියලා සර්ච් කරලා රතුපාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. ඊට හැපෙත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ giveaways ගැන මම අනිවාර්යෙන් දන්වනවා මගේ Instagram එකේ. ඔයා Instagram app එක install කරගෙන නම් තියෙන්නේ ඔයාට පුළුවන් Instagram එකේ චොනුක්ස් බ්‍රෝ කියලා සර්ච් කරලා මාව follow කරන්න. එහෙම වුණොත් YouTube එක හරහා සහ Instagram එක හරහා ඔයාට තවත් giveaways ගොඩකට සහභාගී වෙන්න පුළුවන්. මේ වගේ අලුත් දේවල් ගොඩක් දිනා ගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් ගොඩක් කෙටියෙන් බලමු මේ Huawei එකෙන් මට එවලා තියෙන gift pack එක මොන වගේද? ඒ වගේම මේක ඔයා දිනා ගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ තවත් විශේෂත්වයක් මට ඔයාලට කියන්න තියෙනවා. ඒක තමයි මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔයාලට පේනවා ඇති මේකේ බෑක් සයිඩ් එකේ මේගොල්ලෝ විශේෂයෙන් ගහලා තියෙනවා gift only කියලා. ඉතින් ඒ නිසා මේක ටැග් එකක් විදියට ලැබුණොත් විතරයි ඔයාලට ලබා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට සල්ලි දීලා මුදලක් වැය කරලා මේක ලබා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් මේක ඉස්සරහා බලනකොට ඔයාලට පේනවා ඇති Huawei P10 කියලා ගහලා තියෙනවා. ඉතින් ඇත්තට මේ කලින් ආපු Huawei P10 එකේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවා. ඉතින් අන්න ඒකත් එක්ක තමයි මේ gift pack එක special අයට VIP අයට දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඒකට විතරක් නෙමෙයි ඕනම ස්මාර්ට් ෆෝන් එකකට Samsung ද Sony ද OnePlus ද iPhone ද ඕනම ෆෝන් එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති ලස්සන ලෙන්ස් එකක් මෙතන තියෙනවා. ඒ වගේම මේකේ සයිඩ් එකේ ගහලා තියෙනවා your every movement everywhere studio කියලා මෙහෙම ගහලා තියෙනවා. මම දන්නේ නැහැ ඇයි ඒක යාලා ගහලා තියෙන්නේ කියලා. ඊළඟට අපි මේ විදිහට මේක ඇත්තට මේ කාඩ්බෝඩ් බොක්ස් එකක් උනාට මේක මැග්නට් එකකින් තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. මුලින්ම ඕපන් කරපුවම ඔයාලට මේ වගේ Huawei ලගේ පුංචි ලෙටර් එකක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ user guide එකක් තියෙනවා. ඒ ටික මම දැනටමත් අයින් කරලා තියෙන්නේ. ඉතින් මේ set එක ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් lens එක ගැන කතා කරන්න කලින් ඔයාලට පේනවා ඇති මේ විදියට අපිට පුංචි selfie stick එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක අතර ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රමාණය කොයි තරම්ද කියලා මගේ අතේ තියෙන කොට. ඒ වගේම මේකේ මෙන්න මේ කොටස අපිට මේ විදියට උඩට උස්සන්න පුළුවන්, දිගාරින්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිට මේකට අපේ ඕනම smartphone එකක් connect කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපිට බුරුල් කරන්න පුළුවන්. එහෙම ඊට පස්සේ අපිට මේක එහෙමේ කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ටිකක් දිග කරන්න අවශ්‍යයි නම් අපිට මේ වගේ ඔයාලා දන්නවනේ aerial එකක් වගේ මේ විදිහට මේක අවශ්‍ය ප්‍රමාණයට දිග කරගන්නත් පුළුවන්. ඊළඟට තමයි ඔයාගේ smartphone එක මේකට connect කරන්න පුළුවන් විදිහ. ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ලේසියෙන්ම මේක connect කරන්න. ඔයාලට පේනවා මේ උඩ කොටස මේ විදිහට පුංචි screen එකකින් connect වෙලා තියෙන. ඉතින් ඒ නිසා ගොඩක් high end fix කරලා තියාගන්න පුළුවන් ඔයාගේ phone එක. අනිත් විශේෂත්වය තමයි ඔයාලට පේනවා ඇති මෙතන පුංචි Huawei button එකක් තියෙනවා. Huawei logo එක තිබ්බට මේ ඕනම phone එකකට support කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ 3.5 millimeter port එක තියෙනවා. ඒක නිකන් අර earphone එකකට ගන්න port එකනේ. මේ cable එක ඔයාගේ phone එකට ගැහුවට පස්සේ ඔයාලට පුළුවන් මේ selfie stick එකේ මේ button එක press කරනකොට photos capture කරන්න. ඉතින් selfie stick පාවිච්චි කරන අය මේක ගැන දන්නවා. අපි වැඩිපුර මේ දේවල් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක aluminum වලින් නිර්මාණය කරලා තියෙන. ඒ වගේම අතට හොඳට grip වෙලා තියෙන. මෙතන rubber කොටසකුත් අන්තර්ගත කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ අපිට gradient lens එකක්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඇතුලේ පුංචි round 3ක් තියෙනවා. ඒ වගේම මේකේ මේ glass එකේ ටිකක් අමුතු ගතියක් ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ color එකක් නිකන් fade වෙලා යන වගේ තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ back side එකේ මේකේ model එක name එක වගේ දේවල් ගහලා තියෙනවා. ඒ වගේම අපිට මේක මේ විදිහට
ඔයාට පේනවනේ ස්ක්‍රීන් එකකින් තමයි මේක වැඩ කරන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මේක පුළුවන් ඔයාගේ ෆෝන් එකේ සෙල්ෆි කැමරා එකට හරි බැක් කැමරා එකට හරි කනෙක් කරන්න. ඉතින් සෙල්ෆි කැමරා එකට නෙමෙයි මම බැක් කැමරා එකට කනෙක් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ Huawei P20 ෆෝන් එක. ඔයාට පේනවාද මේකේ කැමරා ලෙන්සස් තුනක් තියෙනවා. ඉතින් කැමරා ලෙන්ස් එකක් තියෙන ෆෝන්ස් නම් අවුලක් නෑ. නමුත් මේ කැමරා ලෙන්ස් තුනක් තියෙන එකේදී ඔයා අඳුර ගන්න ඕනේ මොකක්ද ඔයාගේ ප්‍රයිමරි කැමරා ලෙන්ස් එක කියලා. ඉතින් ඒක අඳුර ගන්න නම් ඔයාට මේ කැමරාස් තුන වහලා බලන්න පුළුවන්. මේ විදිහට ලේසියෙන්ම මේක කනෙක් කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ විදිහට තමයි පේන්නේ. ඉතින් දැන් ඔයාට ලස්සන ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන් ඕනම එලිමහනක ඕනම ස්ටුඩියෝ එකක් ඇතුලේ. ඉතින් මේකේ පුංචි නිල් පාට ග්‍රේඩියන්ට් එකක් තමයි එන්නේ. ඒ වගේම ඔයාට මේක මේ විදිහට කරකලා බලපුවම ඔයාට පේනවා ඇති බ්ලූ ඒ වගේම මිලිමීටර් 37 කියලාත් ගහලා තියෙනවා. ඒ වගේම මේක කරකලා අයින් කරලා ඔයාට මේකටම මේ රතු පාට ග්‍රේඩියන්ට් එක දාගන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ ක්ලිප් එකටම අපිට ග්‍රේඩියන්ට්ස් දෙකක් තියෙනවා බ්ලූ කලර් එකෙන් සහ රෙඩ් කලර් එකෙන්. ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන් අපි රෙඩ් කලර් ග්‍රේඩියන්ට් එක ඇඩ් කරාට පස්සේ කොහොමද අපේ ෆොටෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ඔය ෆොටෝෂොප් එහෙමත් නැත්නම් ෆෝන් එකේ ඇප්ලිකේෂන් පාවිච්චි කරලා කරන දේවල් අපිට මේ ලෙන්ස් එකෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අලිත් ලෙන්සස් මේ වගේ නෙමෙයි අපි ඒ ගැනත් බලමු. ඊළඟට ටිකක් ලොකුවට මේ කොළ පාටට තියෙන ඇත්තරම මේක කේබල් එකක්. ඔයාට පේනවා ඇති මෙතන තියෙන ස්ටෑන්ඩඩ් USB කනෙක්ට් එකක්. ඒ වගේම මේකේ බෑක් සයිඩ් එකේ තියෙනවා USB type C කනෙක්ට් එකක්. ඉතින් ඔයාගාව තියෙන්නේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එකක් නම් USB type C එක්ක ඔයාට මේ කේබල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක මේ විදිහට දිග අරින්න පුළුවන්. ඔයාට ගොඩක් දිගට මේ විදිහට අරගෙන යන්න පුළුවන්. ෆෝන් එක චාර්ජ් කරන්න එහෙම නැත්නම් data cable එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් ඔයාට දෙපැත්තට මේක ඇද්දම මේ විදිහට ආයෙත් මේක ඇකිලෙනවා. ඉතින් ගොඩක්ම portable විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේක. ඊළඟට අපි ගියොත් මේ විදිහ තවත් clip එකක් හම්බෙලා තියෙනවා. ඔයාට පේනවා ඇති මේකේ නේම් එක ඒ වගේ මොඩල් එක වගේ දේවල් බැටරි කැපැසිටි එක වගේ දේවල් මෙතන පිටිපස්සේ ගහලා තියෙනවා. ඉතින් මොකද හිතන්නේ මේක ලෙන්ස් එකක් වෙන්න බෑ. මොකද මේකේ ඇතුලේ built in බැටරි එකක් තියෙනවා. ඒ වගේම ඔයාට මේක micro USB එකක් හරහා charge කරන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේක flash light එකක් පුංචි soft flash light එක. ඔයාට පේනවා ඇති මේක උඩ තියෙන පුංචි බටන් එක press කරාට පස්සේ මේ විදිහට මේ flash light එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාට මේ clip එක හරහා ඔයාගේ phone එකට මේක connect කරන්න පුළුවන්. ඉතින් මේක දෙපැත්තටම high කරන්න පුළුවන්. ඔයා selfie එකක් ටිකක් කරවල වෙලාවක ගන්නවා නම් ඔයාට පුළුවන් මේක ඔයාගේ මූණ පැත්තට high කරන්න. එහෙම නැත්නම් ඔයා back camera එකෙන් ළඟ තියෙන දේක photo එකක් ගන්නවා නම් ඔයාට පුළුවන් මේක මේ විදිහට back camera එකට high කරන්න. අතන මේක charge කරන්න අවශ්‍ය micro USB cable එකක් මේ back එකෙම දීලා තියෙනවා ඇතුලේ. අපි ඒක තව ටිකකින් බලමු. ඊළඟට තමයි අපිට main lenses දෙකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම මේ ලෙන්ස් එක අතට ගන්නම්. මේ ලෙන්ස් එකත් අපේ ෆෝන් එකට ක්ලිප් එකක් විදිහට කනෙක් කරන්න පුළුවන්. ඒ වගේම මේක සුපර් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් කියලා විශේෂයෙන් සඳහන් වෙනවා. 0.36x වගේම 15x මයික්‍රෝ කියලාත් මේකේ ගහලා තියෙනවා. ඉතින් මේක අපිට ලේසියෙන් අපේ ෆෝන් එකට කනෙක් කරගන්න පුළුවන්. සෙල්ෆි එකට එහෙම නැත්නම් බෑක් කැමරා එකට. ඉතින් සිංගල් කැමරා එකක් තියෙනවා නම් එහෙමයි, ඩුවල් කැමරා තියෙනවා නම් එහෙමයි. මම කලින් කිව්ව වගේ කනෙක් කරන්න පුළුවන්. ඒ වගේම මට පේනවා ඇති පැහැදිලිවම මේ ෆොටෝස් වල තියෙන වෙනස මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාට පේන පරාසයට වඩා ගොඩක් ලොකු පරාසයක්. සුපර් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් නේ. ඉතින් ඒ වගේ දෙයක් ඔයාට මේක හරහා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ මයික්‍රෝ ෂොට් ඔය ළඟ ළඟ දේවල් පුංචි මල් වල ඒ වගේම මී මැස්සොන්ගේ චූටි දේවල් මකුළුවන්ගේ වගේ ෆොටෝස් ගන්නකොට ඔයාට මේ ලෙන්ස් එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපිට හම්බෙලා තියෙනවා මේ විදිය ෆිෂ් ෂයි ලෙන්ස් එකක්. ඔයාට පේනවා ඇති අංශක 180ක් පේනවා කියලා මේකේ ගහලා තියෙනවා. අපි මේකත් අර කලින් විදියටම කනෙක් කරාට පස්සේ ඔයාට පේනවා ඇති ෆිෂ් ෂයි ලෙන්ස් එකක් විදියට තමයි මේක වැඩ කරන්නේ. ඔයාට පේනවා ඇති මේක රවුන් වෙලා ඒ වගේම ගොඩක් ෂාප් වෙලා ඒ වගේම මැද තියෙන දේවල් පොඩ්ඩක් පිම්බිලා මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට සාම්පල් බලා ගන්න මේ විදිහට හොඳටම පැහැදිලිව දැන් ප්‍රමාණවත් කියලා තමයි මම හිතන්නේ. ඉතින් මේකේ උඩ තියෙන ටික ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. මේක ඇතුලේ තවත් දේවල් කීපයක් තියෙනවා. අපිට මේක ලෙන්ස් කැප්ස් කීපයක් තියෙනවා. අපිට මේ ලෙන්ස් එක වහගන්න උදව් වෙන. ඒ වගේම මේ තියෙන්නේ අර මම කලින් කතා කරපු micro USB කේබල් එක. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ ෆ්ලෑෂ් ලයිට් එක මේක හරහා charge කරගන්න. ඊළඟට අපිට මේ විදිහට පුංචි soft bag එකක් හම්බෙලා තියෙනවා. මේ හැම දෙයක්ම අපිට මේ පුංචි bag එකේ දාගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ විදිහ micro fiber රෙදි කැල්ලක් අපිට හම්බෙලා තියෙනවා. ඔයාලා දන්නවා වීදුරු හීරෙන් නැති වෙන්න පිහදාන්න අපිට මේ පුංචි රෙදි කෑල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අද අපි කතා කරන්න ඕන හැම දෙයක් ගැනම මේ ලෙන්ස් කිට් එක ගැන කතා කරා. දැන් ඔයා දන්නවා මේ ලෙන්ස් කිට් එකේ මොනවද තියෙන්නේ කියලා. මම ආයෙත් කියන්නේ මේක මේ හුවාවිලා කියන විදිහට ඔයාලා මෙලෙදි ගන්න හැකියාවක් නැහැ. gift pack එකක් විදිහට ඔයාලට කවුරු හරි ලබා දුන්නොත් විතරයි. ඉතින් මට හුවාවිලා දීපු එක මම මගේ වීඩියෝස් බලන ඔයාලට මේ විදිහට ටැග් කරනවා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති කොහොමද මේක දිනා ගන්න කියලා. පල්ලෙහා තියෙනවා comment section එක. අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයා mobile photography වලට කොයි තරම් ආසද? ඔයා mobile photography වල මොන වගේ photos ද ගන්න ආස? පුංචි විස්තරයක් comment section එකේ දාන්න. ඒ වගේ මේ comment එකට ඔයාලට එකතු කරන්න පුළුවන් ඔයාගේ දැනට තියෙන smartphone එක මොකක්ද කියලා. ඉතින් එහෙම වුණොත් මේ comment section එකේ එක්කෙනෙක් තෝරලා මට පුළුවන් මේ gift pack එක ඔයාලගේ ගෙදරට මෙවන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මාව හම්බෙලා මේක අරගෙන යන්න. ඉතින් මොකද හිතන්නේ අද video එක ගැන? අනිවාර්යෙන් පල්ලෙහා comment section එකෙන් දාන්න. ඔයා mobile photography කරන කෙනෙක්ද? ඒ වගේම mobile phone එකත් එක්ක ඔයා lenses පාවිච්චි කරන කෙනෙක්ද? ඉතින් ගොඩක් වෙලාවට video කරනකොට photo ගන්නකොට මේ දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ experience එක පල්ලෙහා comment section එකෙන් දාන්න. මතක ඇතුව චනුක්ස්
Bro YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Chanuks Bro Instagram එකේ follow කරන්න, තවත් මේ වගේ giveaways ගොඩක් ඔයාලට දිනා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos මම ගොඩක් කරනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanuks Bro කියලා search කරලා මගේ අනිත් videos බලන්න. ඒ වගේ මේ තියෙන මගේ social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙම tech education update ඔයාලට ගෙන්න ගන්න. අද සිංහල geek show එකට එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ගව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.